නිමකමේදී අපි අඹපැල මිටිකිරීමේදී මුල සිටම පැල සිටීම ආරම්භයේදීම ක්‍රමේ සාමාන්‍යකමට වඩා වෙනස්කමක් අනුගමනය කරනවා. මෙහිදී වල අඩි 3/3 වලක් කපලා ඒකේ වලේ පතුලට කළු ගල් නැත්නම් ගඩොල් නැත්නම් උළු කැට වගේ ද්‍රව්‍යයකින් පතුල ආවරණය කරනවා. ඒකෙන් ඉවුරත් අඩියක් විතර අපි ආවරණය කරනවා මේ ද්‍රව්‍ය වලින්ම. එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ අඹපැලය වර්ධනය වීමේදී මූල මණ්ඩලයට බාධා පැමිණීමෙන් වර්ධක වර්ධනය අඩු කරලා ගස උස අඩු කිරීම, වර්ධක වර්ධනය අඩු කිරීම නිසා ගහේ ලිංගික වර්ධනය ඉක්මන වෙනවා. අඹගස් හිටවල වසරක් විතර ගියාට පස්සේ පොළවේ සිට අඩි එකමාරක් දෙකක් විතර උඩින් මුදුන් ගල්ල ඉවත් කිරීමෙන් අපට පුළුවන් මේ විදිහේ පාර්ශ්වික අතු ලබා ගන්න. ඒ මගින් අපට මුදුන් අතු කපලා ඉවත් කරලා විශේෂයෙන් ආපස්සට නැමිලා තියෙන නැත්නම් මැදට වැඩෙන අතු ඉවත් කිරීම වඩා හොඳයි. සමහරක් එකතරමින් අතු කීපයක් බෙදලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි දුර්වල අතු කපලා අයින් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ අතු නමලා ගල් ලැබීම අපිට කරන්න පුළුවන්. නැත්නම් ලී ෆ්‍රේම් එකක් තියලා බැඳලා පහළට අතු හිටින්න හදා ගන්න පුළුවන්. තරම ලොකුයි නම් අපට පුළුවන් ලණුවක් දාලා පාට ගැට ගහලා පික් කරන්නත් මුණියක් ගාලා ගැට ගන්නත් පුළුවන්. දසේ වර්ධක වර්ධනය අඩු කිරීමට කපද කිරීමෙන් පස්සේ කළ යුතු තවත් කාර්යයක් තමයි පොළවේ සිට අඩි එකමාරක් දෙකක් විතර උඩින් අපට ප්‍රධාන කඳේ හෝ අත්තක අපට කරන්න පුළුවන් පොතුවලු ගැසීම. මේකෙන් වර්ධක වර්ධනය අඩු කරගන්න පුළුවන්. මෙහෙම කිරීමෙන් ගහ මිටිවට තබා ගැනීමට හේතුකාරක නොමීට අමතරව තව කම්බි ගැට ගැසීම වගේ දේවලුත් අපිට කරන්න පුළුවන්. මේ ගහේ සාමාන්‍ය ගෙඩි 40ක් විතර ගෙඩි අස්සන්න හම් වෙන අපට. මේකේ වාසිය තියෙන්නේ කෙටි පරිසරය අපිට භාවිත කරන්න පුළුවන් මීටර 3/3 වගේ. පොඩි ගෙවතු වලට මේ වඩා උචිතයි. මොකද ලොකු අඹ ගහක් තිබුණොත් ලොකු අඹ ගස් වලට විශාල පරිසරයක් අවශ්‍ය වෙනවා. ඒ අතර ඒ වගේ අස්සන්න ගොඩාක් විනාශ වෙනවා. වවුල්ලු, ලේනු, කුරුල්ලෝ වගේ සත්තු කාලා හානි වෙනවා. නමුත් මේ වගේ මිටිවට තියෙනවා නම් ගෙදරායට ඉතාම පහසුවෙන් ගෙඩි බෑග් කරන්න පුළුවන්, කඩදාසි ආවරණ යොදන්න පුළුවන්, නැත්නම් මල් කප්පාදුව කරන්න පුළුවන්, නැත්නම් ගෙඩි තුනී කිරීමක් කරන්න පුළුවන්, හොඳට අස්සන්න නෙලා ගන්න පුළුවන්. ඒ නිසා හානිය අවම කරලා සුළු ඉඩමකින් වැඩි අස්සන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙමකමේ කිරීමේදී මේ කප්පාදු කිරීම සහ පුහුණු කිරීම ඉතාම වැදගත්. මේ වාර්ෂිකව කරන්න සිද්ධ වෙනවා.